මෙන්න මෙතෙන් තවත් එක්තරා තැනක් තමයි අපිට මේ වැහිලා තියෙන තැනක්. දැන් අපි මෙතෙන්දි ගන්නවා අපිට කට්ටියකින් ඇහුවහම පොඩි ගැටලුවක් වෙන තැනක් තියෙනවා. ආශාවදී මිදෙන්න කියනවා. එතකොට ගන්නවා ආශාවද ගැන සැප වේදනා. එහෙනම් ආර්යයන්ට මිදෙන්න වෙන සැප වේදනාවෙන්. එහෙනම් සැප ඔක්කොම අයින් කරාම ඉතුරු වෙන්නේ මොකද්ද? දුක. එහෙනම් ආර්යෝ කියන දුක් විඳින්න කට්ටියක් වෙනවා. දැන් මම ඊට කලින් ඔප්පු කරලා පෙන්නවා ආර්යෝ කියන දුක් විඳින කට්ටියන්නේ සැප විඳින කට්ටිය. කාරණේ වැටහෙනවනේ. එහෙනම් සැප වේදනාවයි ආස්වාදය කියන්නේ දෙකක්. උදාහරණයක් කිව්වනම් මේක තේරෙනවා. දැන් කවුරු හරි කෙනෙක් ඉන්නවා ඔහුගේ දෙයස් වහලා ඇස් දෙක රිදිපටින් වහලා දකුණු පැත්තේ ඉන්නවා තමන්ගේ බොහෝම ආදරය කරන කවුරු හරි කෙනෙක්. දරුවෙක් හරි නෝනා කෙනෙක් හරි කවුරු හරි කෙනෙක් දකුණු පැත්තෙන් ඉන්නවා. වම් පැත්තේ ඉන්නවා ජම්මන්තිරි වෛරක්කාරේ. ඇස් දෙක වහලා ඔහුට කන්න දෙනවා එකම වර්ගයේ යෝගට් දෙකක් හරි ටොෆි දෙකක් හරි මොකද කන දෙයක් අරගෙන මෙයාට දකුණු පැත්තේ ඉන්න කෙනාටත් දෙනවා එකක් මෙයාටත් දෙකක් දෙනවා. කියන මෙයාට කවන්න කියනවා. ඇස් දෙක වහලා තියෙද්දී දකුණු පැත්තේ කියන කවනවා. කැවුවට පස්සේ මේක රහක් දැනෙනවා. තේරෙනවනේ? වම් පැත්තේ කෙනාට එයාට කවන්න කියනවා. එකම වර්ගයේ ටොෆි දෙකක් නම් දෙකම එක රහට දැනෙනවා. ඒ මොකක්ද දැනුනේ? වේදනාව. සැප වේදනාවක් දැනුණා. හරි සුවයි ඒක. ඊට පස්සේ මෙයාගේ ඇස් අරිනවා. ඇස් අරලා කියන දකුණු පැත්ත බලන්න කියනවා. ආ බැලුවම පස්සේ දැක්කා මගේ රත්තරන් දුව, මගේ රත්තරන් නෝනා සහවුරු හරි දකුණු පැත්තේ කවුද? මම ආදරය කරන රාගයට හිතකර වූ කෙනෙක් තමයි දකුණු පැත්තේ ඉන්නේ. දැන් කියන මෙයාට කවන්න කියනවා. දැන් කවනකොට ඒ රහයි කලින් රහයි එකද දෙකද? දෙකක්. කලින් දැනුනේ මොකද්ද? සැප වේදනාව. පස්සේ දැනෙන්නේ මොකද්ද? දැන් අර අපි හිතමු ඒකක උදාහරණයකට ඒකක. ඒකක 10ක් නම් කලින් දැකුව සැප වේදනාව මගේ රත්තරන් දුව නෝන මහත්තයා කියලා ගත්තට පස්සේ මේකට අතින් දාගන්න 90%ක්. 100ක් කරගත්තේ මොකින්ද? 10ක් තිබිච්ච එකක් 90ක් අතින් දාගත්ත හිතේ හදාගත්ත 90ක්. මෙන්න මේ 90ට කියනවා ආස්වාද වේදනාව, 10ට කියනවා සැප වේදනාව. මේ සැප වේදනාවෙම අයින් කරන්න පුළුවන්ද? ඒක බෑ, ඒක විපාකයක්. ඒක දැනෙන එකක්, ඒක විපාකයක්, ඒක අයින් කරන්න බෑ. මේක රහතන් වහන්සේලා තියෙනවා, උන්වහන්සේලාත් සැප වේදනায় මිදෙන්න බෑ. සැප වේදනায় මිදෙන්නේ නෑ, ආස්වාදයෙන් මිදෙනවා. මේ කාරණේ තෝරගන්න හරියටම සැපයි දුකයි උපේක්ෂයි ඔක්කොම දුකයි ඔක්කොම අතහැරපල්ලා ගියොත් එහෙම සැපත් අතහැරියටපත් ඉන්න වෙන්නේ දුකේ. එහෙම කතාවක් නෙමෙයි මේ කියන්නේ. සැප මත ගොඩනගනවා සංකල්පිතව ආස්වාදයක්. සැප මත ගොඩනගන්නේ. සැප එකක් ආස්වාද තව එකක්. සැප අල්ලලා හිතේ හදාගන්න එක තමයි ආස්වාද. කාරණා වැටහෙනවනේ. හරි. දැන් ඊට පස්සේ මෙයාට කියනවා වම් පැත්ත බලන්න කියනවා. වම් පැත්ත බලවම ඉන්න ජම්මතර වෛරක්කාරයා. ආ මූත්තර ටොපි කවන්න. දැන් එයාට කරන කවන්නක ටොපිය. දැන් මොකෝ වෙන්නේ? 10 තියෙනවද? විපාක සැප වේදනාවේ 10 තියෙනවද දැන්? ඒකත් නැහැ. හරි අමාරුයි. වෛරේ ගොඩාක් කඩිනම් ධන නෙවෙයි ඍණ වෙන්න ගන්න මේක. තේරුණානේ? හරි. ඔෆිස් එක ගිහිල්ලා ඔෆිස් එකේ ඉන්නකොට උදේ ගියාම මේ අපේ ඔෆිස් එකේ මහත්තයෙක් කියලා කේක් කැල්ලක් අල්ලනවා. කේක් එක. මේ කේක් කැල්ල කරගෙන පොඩ්ඩක් කෑව රහ දැනුණා. රහ දැන්නට පස්සේ අහනවා මේ අපි මේ මහත්තයට උදාහරණයක් මේ කියන්නේ වැඩි හිතන්න එපා. ඔෆිස් එකේ ඉන අනියම් පෙම්වතියේ. අපි තුම ඒ කියලා. ඔෆිස් එකේ ඉනවා ජම්මතිර වෛරක්කාරයෙකුත් ඉන්න. හැමදාම බකට්ම තමයි. එයාට B. දැන් කේක් කැල්ල කෑව කාලා ටොට්ටක් කෑවට පස්සේ රහ දැනුණා. ඊට පස්සේ අහනවා කේක් එක ගෙනාපුව ගන්න මේ කාගේද බර්ත්ඩේ එකද? ආවෝ බර්ත්ඩේ එකක්. කාගේද බර්ත්ඩේ එක? ඒ කියන නෝනගෙන බර්ත්ඩේ එක. ආ ඇත්තද එයාගේද? දැන් ඊට පස්සේ කේක් කැල්ල කනකොට කලින් කේක් කැල්ල රහද වෙනස්ද? කලින් කේක් කැල්ල රහ 10යි. දැන් මොකද කරේ? අනියම් පෙම්වතිය තමයි ඒ. දැන් මොකද උනේ? 90ක් අතින් දාගත්ත අරයාගේ කේක් කැල්ලක්. කේක් කැල්ල රහ අතින් දාගත්ත ආශ්වාදය. ඒක අතින් දාගත් එකක්. කේක් කැලේ තිබිච්ච එකක් නෙමෙයි. කාණේ වැටහෙනවනේ. හරි. ඊට පස්සේ අර අපි කේක් කල්ලපු මහත්තයා රවුමක් ගිහිල්ලා ඇවිල්ලා දැන් මෙයා කේක් කැල කකා ඉන්නවා. ඇවිල්ලා කියනවා මේ සර් පොඩ්ඩක් මේ වැරදුනා.
ඒ නෝනගේ නෙමේ ඕක බී නෝනගේ බර්ත්ඩේ එකද? මට වැරදිලා මං කිව්වේ. ඈ ඒකේද බර්ත්ඩේ එක? දැන් අර කේක් කෑල්ල මතේ තියෙනවා. දැන් කනකොට අර 10 දැන් තියෙනවද? ඒකක 10ක 10ක් නැහැ. වෛරය ගොඩක් වටා මේක රින වෙන්නත් ඉඩ තියෙනවා. ඒතොර තේරෙනවද දැන් මේ ලෝකයේ තියෙන යථාර්ථයේ තියෙන සැප වේදනා විපාකව සැප වේදනා රහතන් වහන්සේලා දෙන සැප වේදනා වෙනම තියෙනවා. ඒවට කියනවා සැප දුක් උපේක්ෂා විපාක. ඒව අයින් කරන්න බෑ. ඒව අයින් කරලා දඟලන්න එපා. ඒවත් කොට්ටු වල වැඩක් නැහැ. ඒව පංචස්කන්ධයටයි තියෙ ඒවා. පංචස්කන්ධය අයින් කරන්න බෑ. පංච උපාදානස්කන්ධය අයින් කරන්නේ ආශ්වාද. 10 විපාක කරන්න දෙයක් නැහැ. ඒක සියලු දෙනාට දැනනවා. අතින් දාගත 100ක් ආශ්වාද මෙන්න මේක නිරෝධ කරන්න පුළුවන්. ඒක කේක් කෑලි තිබිච්ච එකක් නෙවෙයි. හිතෙන් හදාගත්ත අතින් දාගත්ත ඒ කෑල්ල. ඔන්න ඒ කෑල්ල කරන ආශ්වාද කියලා සැප වේදනා වල වෙනම එකක් තියෙනවා. දුකෙත් ඔය වගේ එකක් තියෙනවා. අපි හිතන නෝනාය මහත්තයා බොහොම සතුරු සාමිච්චු ඉඳලා එක්තරා වෙලාවක එක්තරා දවසක මහත්තයට පොඩක් තරහ ගිහිලා නෝනාට එකක් ගැහුවා. මේක දෙපැත්තටම ගන්න උදාහරණයක් ගන්න. ගැහුවාම රිදෙනවද නැද්ද? රිදෙනවා. ගැහුවාම රිදුනා. ගැහුවාම රිදිල්ල සාමාන්‍ය කොච්චර වෙලා රිදෙනවද? විනාඩියක් දෙකක්. විනාඩියක් රිදුනා. දෙකක් රිදුනා කියලා ගනිමුකෝ. හැබැයි නෝන මහත්තයා කොච්චර අඬනවද ඇහුවොත් එහෙම? උදේ නම් ගැහුවේ දවල් කන්නත් නැහැ රැට කන්නත් නැහැ. ඊට පස්සේ සතියක විතර පස්සේ එනවා අම්මා එනෝ ගෙදර. අම්මට කී කී අඬනවා. දැන් විනාඩිය රිදුනේ. ඇයි මේ දවසක් ඇනුවේ? දවසක් රිදුනද? දවසක් රිදුනේ නැහැ. දැන් මොකටද රිදිලා තියෙන්නේ? විනාඩියක් කයට රිදුනා. ඉතුරු දවසෙන් ඉතුරු සියලු දේවල් හිතෙන් හදාගෙන අඬනවා. මොකෙන්ද අඬන්නේ? මොකද පටිච්චේ? ද්වේෂ පටිච්චේ. එන දේශ පටිච්චේ තමයි දුකේ වැඩිපුර කොටසක් දුන්නේ. ගැහුවාම රිදුනේ පොඩ්ඩයි. විනාඩියයි. විනාඩියක එකක් දවසක් දක්වා පරිවර්තන කළා. සතියකට පස්සේ අම්මා ආවහමත් කියලා අඬනවා. බලන්නකෝ අම්මේ, අම්මලා මගේ අතවත් තිබ්බේ නැති එක මූමට අල්ල ගැහුවානේ. දැන් සතියකට පස්සේ රිදෙනවද? කොහොමද රිදුනේ? මොකද රිදව ගත්තේ? හිතේ රිදව ගත්තේ. තේරදරේ කායික චූටි සැප වේදනා අල්ලලා, ඒව අල්ලලා හිතෙන් හදාගෙන මහමෙරක් කරගන්නවා. රත්තරන් තලිය වෙනුවෙන් තථාගතයන් වහන්සේ සිද්ධාර්ථ තවුසගේ පස්සේ කවුද මේ ගල්පෙල්ලුව කවුද මේ දෙවිදත්ත රහමඳුරෝ එදා කාලේ ඉඳලා මොකදර ජාතකයේ කතාව ඉඳලා අනන්ත සංසාරය පස්සෙන් එනවා පුංචි දෙයකට. මොකද හේතුව? වෛරය. තේරුණාද දන්නේ? චුට්ටි දෙයකට වෛරයකින් කොයිතරම් දුර එකන් ගියාද? අවසානයේ බුද්ධාන්තරයේදී බුදු වෙන වෙලාවේ පස්සෙන් ඇවිල්ලා ආනන්තරිය පාප කර්මයක් කරගෙන සතර අපාගත නිරේට යන තරමට ඒ චූටි දෙය ලොකු වුණා. ඇත්ත යමක් පස්සේද මේ දුවලා තියෙන්නේ? විපාකයක් පස්සේ නෙමෙයි, මේ මනෝ මූලිකව හදාගත සංකල්පයක්. තේරෙනවනේ? එහෙනම් තේරෙනද? ගැහුවාම රිදුනා. ඒ මොකද්ද? විපාක දුක් වේදනාව. ඒක අයින් කරන්න බෑ. තේරෙනවනේ? දැන් රහතන් වහන්සේ කෙනෙක් අල්ල හොඳටම අල්ලන් ගැහුවොත් එන්නේ මුගලන් මහරහතන ගහලා මරන හොරැල රිදුනා. ඒ වෙලාවේ රිදුනා. ඒ වෙලාවේ ශරීරෙන් අයින් වුණා බැරිම තැන. දැනගත්තා මේක ලොකු පාප කර්මයක්, විපාකයක්, කරන්න දෙයක් නැහැ. මූණ දුන්නා. පරිනිර්වාණය වුණා. එතකොට ගැහුවාම රිදෙනවා. මේ විපාක දුක් වේදනා අයින් කරන්න බෑ. හැබැයි ඒක මතකොට නගා ගත්තා. අරුමට ගැහුවානේ. ඉතින් මම දෙන්නතොට. ඒ මොකද්ද හදාගත්තේ? ගැහුවාම රිදුනා. හරි ඉතින්. තථාගතයන් වහන්සේට දෙවිදත්තට ගල්පෙල්ල තුවාල වුණා. රිදුනද නැද්ද? රිදුනා. හැබැයි වෛරක්‍යෙම හිතේ හදාගත්තද? හටගත්තේ නැහැ. පළවෙනි දුක තියෙනවා, දෙවෙනි දුක නැහැ. එහෙනම් සැප දුක් දෙකේම තියෙනවා. එකක් අයින් කරන්න පුළුවන් එකක් තියෙනවා, එකක් අයින් කරන්න බැරි එකක් තියෙනවා. උපේක්ෂාවලත් ඔය වගේ එකක් තියෙනවා. එකක් තමයි උපේක්ෂා වේදනාව. උපේක්ෂා වේදනාව සමග අවිද්‍යාවෙන් බැඳලා හදා ගන්නවා තවත් උපේක්ෂාවක්. අන්න උපේක්ෂාවේ අවිද්‍යාවෙන් බැඳීම නිදහස් කරන්න පුළුවන්. එතකොට ඉන්නේ තව උපේක්ෂාවේ. තේරෙනවනේ? ඒ උපේක්ෂාවට කියනවා උපේක්ෂා තර උපේක්ෂාව. සැප දුක උපේක්ෂා. සැප වේදනා කරේ රාගයෙන් බැඳෙනවා. දුක් වේදනා කරේ දේශයෙන් බැඳෙනවා. උපේක්ෂා වේදනා කරේ අවිද්‍යාවෙන් බැඳෙනවා. රාග දේශ මොහයෙන් බැඳෙනවා.
රාග දේශ මොහ අයින් කරාට පස්සේ මේ තුන ඉතුරු වෙනවා. සැප දුක් උපේක්ෂා ඉතුරු වෙනවා. මේක අයින් කරන්න බෑ. මේක විපාක. රහතන් වහන්සේට සැපත් තියෙන දුකත් තියෙනවා. හොඳට කන්න ටිකක් හම්බුනා, දාන ටිකක් හම්බුනා. ඒක සැපයි. හොඳ ඉන්න තැනක් හම්බුනා, පෙර පින් තියෙනවනම්. හොඳට ඉන්න තැනක් හම්බුනා. ඒක සැපයි. හැබැයි කවුරැද්ද ගහලා ගියා. දැන් දුකයි. මුගලන් මහරහතන් වහන්සේ හොරලා ගැහුවා. රිදෙනවා. ඒව දුකයි. ඒ කියන්නේ විපාක දුක්. හැබැයි මීට අමතරව රාගේනුයි දේශේනුයි මෝහේනුයි හදා ගන්න දුක උන්වහන්සේලා නැහැ. එතරෙක් තියෙනවා මේ දුකේ එක කෑල්ලක් තියෙනවා නිරෝධ ගන්න පුළුවන්, තව කෑල්ලක් තියෙනවා නිරෝධ ගන්න බෑ. මෙන්න මේ කෑලි දෙක වෙන වෙනම තෝර ගන්න ඕන. මේ කෑලි දෙක වෙනම තෝර ගන්න ඕන. පංචස්කන්ධයයි පංච උපාදානස්කන්ධයයි ඔන්නේ දෙකට. පංචස්කන්ධය නිරෝධ ගන්න බෑ. පංච උපාදානස්කන්ධය නිරෝධ ගන්න හැකි. පංච උපාදානස්කන්ධය ගැන තව විදිහකින් කියතම ආශ්වාද වලට කියන තව නමක්. එහෙනම් ආශ්වාද නිරෝධ කළ හැකි. අර විපාක වේදනා අයින් ගන්න බෑ.